गुड मॉर्निंग क्लास के हेमोटम अदा तभी आपे क्लास का सुपुरुद विधियट में आरंभ करें अभी मेवेनका दवस दहाया कपे इंग्रेसी पांतीय करला तीन दवस दहाया समहराय दवस दहाट में संबंध वेला अति मेवेन कोट एम नति के किन्नवाना दवस दहा दहावेने मे देव दहावेने दवस बालान काली पालवेने टिकट संबंध वेला इन අරි අපි ඉංග්‍රීසි ඇල්පබ ඉංග්‍රීසි හෝඩියෙන් අපි ඇල්පබට් එකෙන් පටන්ගෙන ඒ B C D කියන මේ අකුරුත් එක්ක එන වචන මොනවාද කියලා කතා කරා වවල්ස් අකුරු කතා කරා එතකොට N යොදා ගන්න කොහොමද කියලා අපි කතා කරා ඒ වගේම ඉංග්‍රීසි හෝඩියේන හැම අකුරකම ශබ්දය මොකද්ද අයන්න බයන්න කයන්න මේ විදිහට ස්වර ව්‍යංජන දෙකේම ශබ්ද මොනවාද කියලා අපි කතා කරා ඊට පස්සේ අපි හැමෝගෙම නම් හැදුවා ගම් හැදුවා මතකද ඔයාලට ගොඩක් ළමයිගේ හෝම්වර්ක් උත් මම නම් ගම් හදපුවා ඔයාලට පෙන්නුවා ඊට පස්සේ අපි අපේ ක්ලාස් එකේ ආයේ නම් හැදුවා ආදිත්‍ය දිනෙත් ඉනුකි නිමේෂ් බිනූප මල්ෂා යෙනුලි මේ හැමෝගෙම නම් අපි හැදුවා ඊට පස්සේ අපි නවුන් කියන්නේ මොනවද කියලා කතා කරා ඒ වගේම කැපිටල් අකුරු යොදා ගන්න අවස්ථා නම්බර්ස් ගැනත් අපි කතා කරා ඒ වගේම අපි සිංගියුලර් ෆ්ලූරල් ගැනත් කතා කරලා තියෙනවා ඊට පස්සේ තමා අපි පුංචි පුංචි වාක්‍ය හදන්න පටන් ගත්තේ සබ්ජෙක්ට් එකයි වර්බ් එකයි එකතු කරලා පුංචි වාක්‍ය අපි ගොඩනගා ගත්තා එතකොට ඒ සිංගියුලත් එක්කන් කොහමද වාක්‍ය හදාගන්නේ ප්ලූරල් එක්ක කොහමද වාක්‍ය හදාගන්නේ කියලා අපි කතා කරා වර්බ් එක වෙනස් වෙන ආකාරය කතා කරා සිංගියුල ප්ලූරල් අනුව ඊට පස්සේ අපි දිස් කියන එක මෙය මේක මතකයි නේද දිස් දිස් එක්කන් වාක්‍ය ඇනිමල් යොදාගෙන නවුන් යොදාගෙන persons la places මේ හැම එකක්ම යොදාගෙන දිස් කතා කරා ඒ වගේම අපි දැට් කතා කරා දීසු අපි කතා කරා ඒ වගේම අපි myself ගැනත් කතා කරා ඊට පස්සේ අපි ගිය සතිය අවසානයේ කතා කරේ ing ing කියන්නේ මොකද්ද ing යොදාගෙන වාක්‍ය හදන්නේ කොහොමද කියලා තමයි අපි ගිය සතියේ කතා කරේ මේ සතිය අපි මොකද්ද කතා කරන්නේ මේ සතිය අපි කතා කරන්නේ වාක්‍ය හදන රටාගෙන අපි මේ සතියේ කතා කරන්නේ ඉස්සෙල්ලාම have have ගැන තමයි අපි මේ සතියේ මුලින්ම කතා කරන්නේ have කියන්නේ මොකද්ද have have කියන එකට තේරුමක් තියෙන්න ඕනනේ අපි have කියන එකේ තේරුම දැනගෙන ඉන්න ඕනේ have කියන්නේ තියනවා කියන අදහස තමයි have කියන එකෙන් එන්නේ have එහෙමත් නැත්නම් ඉන්නවා අයිතිය හැඟ වෙන දෙයක් තමයි have එකෙන් එක්ක අපට තියනවා අපට ඉන්නවා මෙන්න මේ විදිහට අයිතිය හැඟ වෙනවන දැන් බලන්නකෝ ඔයාලට මොනවද තියෙන්නේ ඔයාලට ඉන්නේ කවුද ඒ විදිහට ඉතින් අපිට අම්මෙක් ඉන්නවා අපිට නංගියෙක් ඉන්නවා අපට මල්ලියෙක් ඉන්නවා අපට පොතක් තියෙනවා මේ විදිහට අපිට ඉන්න දේවල් අපට තියෙන දේවල් තියෙනවනේ ඒවා කාගේද ඒවා අපේ ඒවා අපේ අපේ කියලා ආයිතියක් හැඟ වෙනවා කවුරු හරි පුද්ගලයෙකුට එක ආයිති අපේ අම්මා අපේ තාත්තා මගේ පුත ඔවුන්ගේ තාත්තා මේ විදිහට අපි කියනව නේද මොකක් හරි අයිතියක් හැඟ වෙනවා මේ හැව් කියන එකෙන් ඉන්නවා තියනවා කියන අදහස තමයි එන්නේ හරි දැන් හැව් කියන එක තේරුම දන්නව නේද මොකද්ද හැව් කිව්ව එතකොට අයිතියක් හැඟ වෙන පදයක් හැව් කියන්නේ තේරුම් කිහිපයක් තියෙනවා කිව්වා මොනවාද ඉන්නවා කියන තේරුම එනවා තියනවා කියන තේරුමත් එනවා හැව් එකෙන් ඔන්න ඕක තමයි හැව් කියන වචනේ අපි
මේක සරලව තේරුම් ගත්තොත් ඒකේ අදහස have කියන එකේ අදහස තමා ඒක හැමෝටම දැන් have කියන එකේ අදහස තේරුණා නේද have කියන එකේ අදහස ඔව් අපිට have කියන එකේ අදහස පුළුවන් අපි ඉස්සරලම කතා කරේ මතකයි නේද that this these මේ වගේ දේවල් කතා කරේ අපි ඒ that this those these මේ මේ වගේන් අපි වාක්‍යත් හැදුවා මතකයිනේ ගිය සති වල කලින් සති වල අපි ඒ වගේ දේවල් වල තේරුම කතා කරා අපි ඒ වගේන් වාක්‍යත් හැදුවා අන්න ඒ වගේ වචනයක් තමයි මේ have කියන එකත් මොකද්ද මේ have කියන එකත් අන්න ඒ වගේ වචනයක් අපි මේකෙනුත් මේ have කියන එක දාලා වාක්‍ය හදනවා have කියන එක දාලා වාක්‍ය හදනවා හරි අපි බලමුද එහෙනම් වාක්‍යයක් හදලා have කියන එකෙන් have කියන එකෙන් වාක්‍යයක් හදලා බලමු ඔයාලට ඉස්සරලාම have කියන එකෙන් මොකද්ද දීලා තියෙන වාක්‍ය බලන්න I have two eyes අපි මේ වාක්‍යයේ තේරුම බලන්න කලින් මේක හදපු විදිහ බලමු I have two eyes කියන එක බලන්න ඉස්සරලම මොකද්ද තියෙන්නේ I කියලා තියෙනවා මොකද්ද තියෙන්නේ I I කියන්නේ කාටද කියන්නකෝ I කියන්නේ මම කියන අදහස I කියන්නේ මොකද්ද මම කියන අදහස මම කියන්නේ ඔයාලට මතකයි නේද සබ්ජෙක්ට් එක වර්බ් එක ගැන අපි කතා කරා ආයි කියන්නේ මොකක්ද එහෙනම් ආයි කියන්නේ සබ්ජෙක්ට් එකක් මොනවාද සබ්ජෙක්ට් තව තියෙන සබ්ජෙක්ට් මොනවාද ආයි කියන්න බලන්න වි දේ යූ ඇති තරම් තියෙනවනේ ඕනේ තරම් ආ ඒක වචන අපිට උනන් නමක් ගන්න පුළුවන් සතෙක්ගේ නමක් ගන්න පුළුවන් මේ විදිහට සබ්ජෙක්ට් එක ඉස්සරලම එනවා සබ්ජෙක්ට් එක ආවට පස්සේ බහුවචන සබ්ජෙක්ට් එකක් ඔන්න ඉස්සරලම ආයි කියනකෝ ආයි වි දේ යූ ඊට අමතරව ඔය දැන් අපි ඔය සිංගියුලර් එක ෆ්ලූරල් කරන්නේද නවුන්ස් එහෙම එතකොට එහෙම වුණොත් ඒකත් ෆ්ලූරල් එකක් විදිහට එනවා අන්න එහෙම සබ්ජෙක්ට් එක ෆ්ලූරල් නිසා ඊට පස්සේ හැව් වෙනවා ඉස්සරලම මොකද්ද සබ්ජෙක්ට් එක ෆ්ලූරල් සබ්ජෙක්ට් බහුවචන සබ්ජෙක්ට් එකක් එනවා අපි ඒකට පිටුපස්සෙන් මෙන්න මේ හැව් ගැන තියා ගන්නවා හැව් කියනවා මම එනවනම් එන්නේ බහුවචන කට්ටියත් එක්කම විතරයි නැත්තම් මං එන්නේ නැහැ ඔන්න ඔහම හැව් කියනවා ඉතින් හැව්ට එන්න බෑ කියනවනම් අපට බෑනේ මෙතන සිංගියුල කට්ටිය තියන්න එහෙනම් මොකද අපි හැව් ගෙන්න ගන්නත් එපෙයි නැත්තම් අපට වාක්‍ය හදා ගන්න බැරි නිසා අපි ප්ලූරල් එක බහුවචන එක තියෙනවා බහුවචන එක තිබ්බ ගමන් හැව් අන්න මොකද වෙන්නේ එන්න කැමති වෙනවා ඊට පස්සේ ඔන්න ආයි හැව් උනා ඊට පස්සේ පිටුපස්සට අපට තියන දේ හරි ඉන්න දේ හරි ලියනවා ආයි හැව් මේ වාක්‍ය නම් මොකද්ද තියෙන්නේ ආයි හැව් two eyes ඔන්න මට තියෙන දෙයක් ගැන තමයි ලියලා තියෙන්නේ බලන්නකෝ රූපෙකුත් දීලා තියෙනවා මොකද්ද කියන්නේ I have මට තියෙනවා 2 අපි numbers ගැන කතා කරා දැන් මතකයිනේ numbers ටික දැන් හොඳට මතකයි I have 2 කියන්නේ දෙකක් I have 2 මොනවාද තියෙන්නේ eyes ඒ කිව්වේ මට S දෙකක් තියෙනවා I have two eyes මට S දෙකක් තියෙනවා
ඊළඟ වාක්‍ය බලන්නකෝ. I have a nose. I have a nose. ඔන්න I ආවා. I ආවට පස්සේ have බලනවා හොරෙන් කවුද මේ ඇවිත් ඉන්නේ? සිංගියුල් එක්කෙනෙක්ද ප්ලූරල් එක්කෙනෙක්ද කියලා බැලුවා. හා හරි හරි ප්ලූරල් එක්කෙනෙක් ඇවිත් තියෙන්නේ. එහෙනම් මට යන්න පුළුවන් කියලා have මොකද කරන්නේ? I ළඟට ආවා. එතකොට මොකද උනේ? I have උනා. මට තියෙනවා I have. මොකද්ද තියෙන්නේ? A nose. A nose. Nose කියන්නේ මොකද්ද? අපේ මූණ මැද්දෙම තියෙනවා මේ nose එක. මොකද්ද nose කියන්නේ? Nose කියන්නේ නහයට. Nose කියන්නේ නහයට. I have a nose. එහෙමත් නැත්නම් මෙතනට දාන්න පුළුවන් I have two nose. පුළුවන්ද එහෙම? එතකොට මොකද වෙන්නේ? නහයවල් දෙකක්. නහයවල් දෙකක් තියෙන කට්ටිය දැකලා තියෙනවද? නෑනේ. අපිට එක නහයයි තියෙන්නේ. ඒක නිසා two nose කියන්න බෑ. එහෙම වුණොත් නහයවල් දෙකක් වෙනවා. අපිට තියෙන්නේ එක nose එකක් විතරයි. I have a nose. මට නහයක් තියෙනවා. මොකද්ද? මට නහයක් තියෙනවා. හරි. අපි බලමු ඊළඟ එක්කෙනා කවුද? ඊළඟ වාක්‍ය මොකද්ද කියලා? I have a mouth. I have a mouth. මේ ඔක්කොම ඔයාලට තියෙන දේවල්. ඔයාලට නැති කිසිම දෙයක් ඔන්න දැන් අපට අහුන්නේ නැහැ තාමනම්. ඔන්න මොකද ඊළඟට I have a mouth කියවනේ. I ආවා. ඊට පස්සේ have මොකද කරන්නේ? ඇවිත් ඉන්නේ කවුද කියලා බලනවා. Have කාවද හොයන්නේ? Plural එකෙක්ව. Have ගේ වැඩේ හරි ගියා. ඇවිත් ඉන්නේ I. I have උනා. I have. මොකද්ද තියෙන්නේ? A mouth. ඔයාට තියෙනවද මවුත් එකක්? මට නම් එක මවුත් එකක් තියෙනවා. ඔයාට මවුත් කීයක් තියෙනවද? මවුත් මොකද්ද මවුත් කියන්නේ? මවුත් කියන්නේ කට. I have a mouth. මට කටක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? I have a mouth. මට කටක් තියෙනවා. ඊළඟ වාක්‍යයට අපි යමු. I have ඔන්න අයිත් එක්ක හරි යාළුයිනේ have. I have ඒ හින්දා. I have a head. I have a head. Head මොකක්ද head කියන්නේ? ඔයාට head එකක් තියෙනවද? කාටද head එකක් නැත්තේ? බලන්න හොඳට අතගාලා head එක තියෙනවද කියලා. හෙඩ් කියන්නේ ඔලුවට. හෙඩ් කියන්නේ මොකද්ද? ඔලුව. තියෙනව නේද හැමෝටම හෙඩ් එකක්? I have a head. මට ඔලුවක් තියෙනවා. මට මොකද්ද තියෙන්නේ? ඔලුවක් තියෙනවා. ඊළඟ කපි බලමු. I have a neck. I have a neck. I ඉන්නවා. Have බලනවා එබිලා එබිලා කවුද ඉන්නේ? හරි. Have ගේ යාළුවා තමයි ඉන්නේ. ඔන්න have හිමිටි මිට ඇවිත් අයිත් එක්ක ලං වෙනවා. එතකොට මොකද වෙන්නේ? I have උනා. ඊළඟට මොකද්ද තියෙන්නේ? A neck. Neck කියන්නේ මොකද්ද? Neck. neck කියන්නේ බෙල්ලට. neck කියන්නේ මොකේටද? බෙල්ල. I have a neck. එහෙනම් මොකද්ද? මට බෙල්ලක් තියෙනවා. තියෙනව නේද ඔයාටත් බෙල්ලක්? I have a neck.
බලන්නකො අපි දැන් කතා කරේ අපේ ඇඟේම තියෙන දේවල් ආයිස් කිව්වා නෝස් කිව්වා මවුත් හෙඩ් නෙක් ඇඟේම තියෙන කීපයක් තමයි අපි කතා කරේ ඉතින් මේ වචන ටික දන්නේ නැත්තම් ඩික්ටේෂන් විදිහට මේ වචන ටික පාඩම් කරගන්න ඕනේ මොනාද डिक्टेशन विधिहट वचन पाड़ं करन्न ओने इत्त कोट आपट पुलुवाने बायन तू कियान्न मत इस्तीन देखा नोसे कत्तीन माउत्य कत्तीन हेड़े कत्तीन नेके कत्तीन में विधिहट वाट बायन तू क्यों है कि ईलंग वाक्य आपी बालमू I have a head I have a head ආයි ඉන්නවා හැව් බලනවා ඉන්නේ මගේ යාළුවා ඒක නිසා මොකද උනේ හැව් ආවා ආයි ළඟට ඊට පස්සේ ආයි හැව් උනා උන්න ආයි හැව් ඈ හැඩ් ඈ හැඩ් මට තියෙනවා මොකද්ද ඈ හැඩ් හැට් එකක් තියෙනවා හැඩ් ඔයාට මතකයි නේද මං දවසක් හැඩ් එකක් ගෙන කියන්න ගිහින් කියුවා කතාවකු මොකද්ද අපි හැට් එක මතක තියෙන හොඳම කතාව ටොප්පි වෙලෙන්දාගේ කතාව I have a hat කියන්නේ එහෙනම් මට තොප්පියක් තියෙනවා මොකද්ද තියෙන්නේ තොප්පියක් තියෙනවා ඊළඟ වාක්‍ය බලමු අපි එහෙනම් ඔන්න වෙනස් වුණා කවුද ඉන්නේ දැන් I නෑ දැන් ඉන්නේ you You have a bag. You inna. You avata passe have balanawa kawuda inne? Ai nam neme. Ai neme inne. You aluth ekkenek. You kiyanne kawuda? You oya hema naththam oba. You tekkan हाँ हरी हरी मटे एकतुवेन्न पुलुवां यू तेक्कां कियला मुकद हैव एनमा यू लंगत यू तेक्कां हैव अपी यू कियने का पूरल विधिहट बाविता करनमा एक निसा यू हैव हैव आवा मुकद एया कैमती में एकेने काउद प्लूरल एक निसा यू हैव ना You have a bag. මොකද්ද? A bag. Bag එක. මතකයිනේ. A bag කියන්නේ bag එකට. You have a bag. ඔයාට තියෙනවා මොකද්ද? Bag එකක්. You have a bag කියන්නේ ඔයාට bag එකක් තියෙනවා. ඊළඟට තියෙන වාක්‍ය මොකද්ද? ඊළඟට තියෙන වාක්‍ය තමයි they have a camera they have a camera කොහොමද මේ වාක්‍ය අපි හදාගන්නේ they have a camera කිව්වා they කියන්නේ මොකද්ද they own they කියන්නේ singular එකක්ද plural එකක්ද මොකක්ද ඔන්න have ආවා හැව් ඇවිත් බලනවා කවුද ඉන්නේ මම එන්නද මට එන්න හොඳයිද මොකද මේක කියලා බලන්න හැව් එනවා කලින් නම් හැව් ආවා ආයි තිබ්බා හැව් ආයිත් එක්ක ඉන්න කැමති නිසායි හැව් හැව් ආවා යූ තිබ්බා හැව් කැමති උනා යූත් එක්ක ඉන්න ඒක නිසා යූ හැව් උනා දැන් ඔන්න හැව් එනවා තියෙන්නේ මොකද්ද දේ හැව් දෙක ඉන්න කැමති වෙයිද නැද්ද? ඔව් හැව් තියෙනවනේ. දෙත් එක්කන්. ඇයි? දේ ඔන්න ඔවුන්නේ දේ කියන්නේ. එතකොට මේක බහුවචනයි. බහුවචන නිසා හැව් දෙත් එක්කන් ඉන්නවා. ඒක නිසා දේ හැව් උනා. දේ හැව් A camera. They have a camera. They kiyanne own. Own have kiyanne tiyenawa. They have. Ownta tiyenawa.
කැමරා ඔවුන්ට තියෙනවා ඒ කැමරා මොකක්ද තියන්නේ අරට කැමරාවක් තියෙනවා ඔවුන්ට කැමරාවක් තියෙනවා කියලා තමයි ඒකෙන් කියන්නේ හරි අපි ඊළඟ වාක්‍ය බලමු ඔන්න ආයෙමත් අපිට සුපුරුදු විදිහටම ඔච්චර වෙලාම කතා කරපු අයෙන්නයි හදන්නේ I have. I have. Have ඩ දැන් ප්‍රශ්නයක් නෑ. Have. I එක ඉන්නවා. I have දෙක යාළුයි. මේ දෙන්න එකට ඉන්නවා. ඒක නිසා ඔන්න I have. I have two legs. Two legs. I කියන්නේ මට තියෙනවා. Two. මොනවාද two? සංඛ්‍යා කතා කරා අපි. Two කියන්නේ දෙකට I have two legs. Leg කියන්නේ කකුල legs කකුල. I have two legs. මට කකුල් දෙකක් තියෙනවා. ඔයාට කකුල් දෙකක් තියෙනවා නේද? I have two legs. ඔන්න දැන් legs කියන එක දන්නේ නැත්නම් dictation වලට පාඩම් කරගත්තනම් කාට හරි අපට ඉංග්‍රීසියෙන්ම කියන්න පුළුවන් දැන් I have two legs මට කකුල් දෙකක් තියෙනවා කියලා. හරි ඊළඟ වාක්‍ය බලමු. ඒ වගේම හදලා තියෙන්නේ. I have two hands. I දෙකක් උන හැව්වා. I have මට තියෙනවා two hands. Hand කියන්නේ අත්වලට I have two hands ඒ කිව්වෙ මොකද්ද I have මට තියෙනවා hands අත් දෙකක් මට අත් දෙකක් තියෙනවා කියන්න තමා I have two hands කියලා ගන්නෙ මට අත් දෙකක් තියෙනවා කියන්න තමා I have two hands කියලා ගන්නේ හරි අපි තව වාක්‍යයක් බලමු මොකක්ද ඊළඟ වාක්‍ය I have a මොකක්ද තියෙන්නේ stomach I have a stomach මොකක්ද මේ බඩේ මට මොකද්ද තියෙන්නේ බඩක් තියෙනවා බලන්නකො අපි ඉස්සරලා ඉඳන්ම කතා කරා අපිට ඇස් දෙකක් තියෙනවා කිව්වා අපට නහයක් තියෙනවා අපට කටක් තියෙනවා අපට බෙල්ලක් තියෙනවා අපට බඩක් තියෙනවා මේ විදිහට අපි ගොඩාක් වචන අපේ ශරීරෙම තියෙනේම අපි කතා කරා මේකෙන් ඔයාලට ශරීරი තියන මේ අපි වාක්‍ය හදපු ඒවා දන්නති වචන තියෙනවනේ ඒවා ඩික්ටේෂන් වලට පාඩම් කරගත්තා නම් ඔන්න මේ හැව් කියන්නේ මේක කරගෙන යන අස්සෙම අපට අර වචනත් පාඩම් වෙනවා ඊළඟට බලන්නකෝ දැන් ඔන්න අපි තියනවා කියලා කතා කරා මට අත් දෙකක් තියෙනවා මට කකුල් දෙකක් තියෙනවා එතකොට මට ඇස් දෙකක් තියෙනවා මට කටක් තියෙනවා මට නහයක් තියෙනවා මට බඩක් තියෙනවා මේ විදිහට අපි තියෙනවා කියන එක ගැන කතා කරානේ අපි එහෙනම් බලමු ඊළඟට හැව් එකෙන්ම තව වෙන තේරුමක් එනවා මෙන්න මේ වාක්‍යෙන් I have a sister ඔන්න බලන්නකෝ අයිත් එක්කන් හැව් ආවනේ අයිත් එක්කන් හැව් ආවා I have a sister sister කියන්නේ කාටද sister කියන්නේ ඔයාට ඉන්නවද sister කෙනෙක් sister කියන්නේ සහෝදරීට එක්කෝ නංගියෙක් වෙන්නත් පුළුවන් අක්කෙක් වෙන්නත් පුළුවන් sister කියන්නේ සහෝදරී ඉන්නවද සහෝදරියක් I have a sister කියලා තියෙනවා
ඔන්න අපි දැන් දන්නවා අයි කියන්නේ මම මට කියන අදහස තමයි මෙතන අපි ගන්නෙ අයි හැව් හැව් කියෙ මොකද්ද මම කිව්ව ඉස්සරලා තියනවා කියලා නේ අපි ඔච්චර වෙලා කතා කරේ මට තියනවා සහෝදරියක් එහෙම ගැලපෙනවද නෑ නේද මට තියනවා සහෝදරියක් කියන එක නැහැ මට ඉන්නවා සහෝදරියක් කියන්න පුළුවන් එහෙම නේද I have a sister කියන්නේ එහෙනම් මොකද්ද මට සහෝදරියක් ඉන්නවා ඒ වගේමයි අනෙක් වාක්‍ය හදලා තියෙන්නේ I have a brother I have a brother මට ඉන්නවා කවුද brother brother කියන්නේ කවුද brother sister කියන්නේ සහෝදරි එහෙනම් brother කියන්නේ සහෝදරයට brother කියන්නේ කාටද සහෝදරයට I have a brother මට සහෝදරයෙක් ඉන්නවා I have a brother කියන්නේ මට සහෝදරයෙක් ඉන්නවා ඊළඟ වාක්‍ය බලන්න We have an uncle We අන්න අලුත් වචනයක් ආවා We කියන්නේ මොකද්ද We We කියන්නේ අපි have බලනවා ඇවිත් මට ඉන්න පුළුවන් මගේ යාළුවෙක්ද ඇවිත් ඉන්නේ කියලා. ඔන්න බලනකොට වී කියන්නේ කවුද? නූරල්. එහෙනම් හැව්ට වීට ඉන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක නිසා වී හැව්. ඊට පස්සේ අංකල්. අංකල් කියන්නේ කාටද? අංකල්. UNCLE අංකල්. අංකල් කියන්නේ ඉන්නද අංකල් කෙනෙක් අංකල් කියන්නේ මාමට අංකල් කියන්නේ මාමට we have uncle we have uncle එතකොට මොකක්ද we කියන්නේ අපි අපට ඉන්නවා මාමෙක් අපට මාමෙක් ඉන්නවා ඔන්න බලන්නකෝ මේ have කියන එක දැන් අපි වාක්‍ය ගොඩක් කතා කරා කොහොමද have කියන එකෙන් වාක්‍ය හදාගන්නේ subject එක දානවා මොන subject එකද plural ඒ කිව්වේ බහුවචන ඊට පස්සේ බහුවචන subject එකක් දාලා අපි have එකතු කරගන්නවා ඊට පස්සේ පිටිපස්සට අපිට දැන් ඉන්නවා තියනවා කියාගන්න අපට පෑනක් තියනවා අපට පොතක් තියනවා මේ විදිහට නවුන් එකක් දාන්න පුළුවන් අපට අක්කෙක් ඉන්නවා අපට නංගියෙක් ඉන්නවා අපට අයියෙක් ඉන්නවා මේ විදිහට ඉන්නවා කියනවා නම් අපට person කෙනෙක් අපට සතෙක් කිව්වොත් බල්ලෙක් ඉන්නවා පූසෙක් ඉන්නවා කිව්වොත් animal කෙනෙක් අපට දාගන්න පුළුවන් පිටිපස්සට හරිම ලේසියිනේ බලන්නකෝ subject එක දැම්මා have එක මොන subject ද have එක එන්නේ අනිවාර්යෙන් මතක තියාගන්න බහුවචනමයි have එකනම් බහුවචනමයි ඊළඟ වාක්‍ය බලමුද අපි ඊළඟට අපි හදන්නේ has දාලා මොකද්ද has වාක්‍ය බලමු has එක he has he has a boat බලන්නකො he has a boat අර have එක වගේ තමයි මේ has එක වෙනසක් දිනනවා හැබැයි පුංචි වෙනසක් මොකද්ද අපි have එක දාගත්තේ plural subject එකනේ ඒකේ බහුවචන subject එකන් තමයි අපි have එක යොදාගත්තේ හැබැයි මෙතනදී අපි has දාගන්නේ singular එකන් has දාගන්නේ අපි singular එක ඒක වචන එක තමයි අපි has දාගන්නේ He has a boat බලන්න he මොකද he කියන්නේ ඔහු ඔහු කියන්නේ singular has ගේ යාළුවෝ තමයි ඒක වචන කට්ටිය has ගේ යාළුවෝ තමයි ඒක වචන කට්ටිය he has a boat he ඔහුට තියෙනවා බෝට්ටුවක් he has a boat ඊළඟට He has a
He has a ambulance. Got the DNA. He has an ambulance. Gilan rathayak thiyenawa kaadada ohuta ohuta gilan rathayak thiyenawa ilangata balannako Nimal has a motorcycle kaadada thiyenne Nimalta Nimal kiyanne singular onna singular nisa has aawa Nimalta thiyenawa A motorcycle, motorbike එකක් තියනවලු නිමල්ට යතුරු පැදියක් තියනවා කියන එක තමයි කියන්නේ. ඊළඟ වාක්‍යය අපි බලමු. Dinet has a jeep. Dinet has a jeep. Dinet Dinet කියන්නේ ඒක වචනක එක්කෙනෙක් එක්කෙනයිනේ Dinet එක්කෙනයි. ඒක නිසා අපි has දාගත්තා. Dinet has දිනෙට මොනවාද තියෙන්නේ? ජීප් ජීප් එකක් තියෙනවා. බලන්නකො හරිම ලේසියනි හෑස් එකෙන් හෑව් එකෙන් වාක්‍ය හදන විදිය. ඊළඟට බලන්න චමරි හෑස් එක කා. චමරි හෑස් කා. චමරිට තියෙනවා කා කාර් එකක්. චමරිට කාර් එකක් තියෙනවා කියන්න තමයි චමරි හෑස් කා කියලා කියන්නේ ඊළඟට මොකද්ද නඳුන් has a table නඳුන් has a table නඳුන් ආවා නඳුන් එක්කන් සිංගියුල නිසා has ආවා නඳුන් has a table table කියන්නේ මොකද්ද මේසෙට නඳුන්ට මේසයක් තියෙනවා ඊළඟ වාක්‍යය උනාෂි has a doll උනාෂි has a Doll. Onazita mokadda tiyenne onazita. As a doll. Eyata tiyena bonic cake. Onazi has a doll. Onazita bonic cake innawa. Ehema kiyanath apata puluwan. She has a book. She has a book. She has a book. Ayata a book. Potak. Ayata පොතක් තියෙනවා It has a pen It has a pen It ඌ කියනවා ඒක කියනවා මෙතන සබ්ජෙක්ට් එකක් විතර අපි ඌ කියමු It has a pen ඌට පෑනක් තියෙනවා It has a pen බලන්නකෝ මේ හැසාව යදාගෙනවා වාක්‍ය හදාගන්න තමයි අද ඉගෙන ගත්තේ අපි සබ්ජෙක්ට් එක එනවා හැස වලින් හදන්නේ ඉස්සෙල්ලම සබ්ජෙක්ට් එක ඊට පස්සේ අපි බලනවා මේ සබ්ජෙක්ට් එක සිංගියුලද ෆ්ලූරල්ද කියලා සබ්ජෙක්ට් එක ෆ්ලූරල් නම් මොකද වෙන්නේ ෆ්ලූරල් නම් හැව් ඒ ෆ්ලූරල් කිව්වේ බහුවචන අපි යොදාගන්න සබ්ජෙක්ට් එක බහුවචන වුණොත් අපි හැව් යොදා ගන්නවා හැබැයි අපි යොදන සබ්ජෙක්ට් එක සිංගියුල නම් ඒ කිව්වේ ඒක වචනයි නම් අපි හැස් යොදා ගන්නවා අන්න ඔහොම තමයි හැස් හැව් දෙක වෙන් කරගත්තේ ඊට පස්සේ පිටිපස්සට අපට කැමති දෙයක් දා ගන්න පුළුවන් නවුන් එකක් පර්සන් කෙනෙක් මේ ඕනේ දෙයක් දාගෙන වාක්‍ය හදන්න අද හෝමර්ක් එක තමයි මුලින්ම අනිවාර්යෙන් අර වචන ටික ඩික්ටේෂන් විදිහට මම බලා ගන්න කිව්වා නේද දන්නේ නැත්තම් ඒ ටික බලා ගන්න ඕනේ ඊට අමතරව හැස් එකෙනුයි හැව් එකෙනුයි හැව් යොදාගෙන වාක්‍ය 10ක් ලියන්න හැස් යොදාගෙන වාක්‍ය 10ක් ලියන්න මේ විදිහට හැස් හැව් දෙකෙන්ම වාක්‍ය එතකොට 20ක් වෙනවා වාක්‍ය රටා 20ක් හදන්න ඕනේ හැස් එකෙන් ඒ කියුවේ සිංගියුල සබ්ජෙක්ට් එක යොදාගෙන හැස් යොදාගෙන ඊට පස්සේ නවුන් යොදාගෙන වාක්‍ය හදනවා ඊට පස්සේ ප්ලූරල් යොදාගෙන වාක්‍ය හදනවා ආද හැස් හැව් දෙකෙන් ඔන්න ඕක තමයි තියෙන වැඩේ හරි අදට අපි
ක්ලාස් එක මෙතනින් නවත්තමු. අද ක්ලාස් එකේ වෙනදට වඩා ටිකක් අඩුවෙන් තමයි කරලා තියෙන්නේ. මොකද මේ හෑස්සෑව් දෙක කරාට පස්සේ තවත් එකක් දැම්මොත් මෙතනට ඔයාට අමාරු වෙයි කියලා හිතන නිසා තමයි මෙතනට තව වාක්‍ය රටාවක් මම නොදැම්මේ. ඒක නිසා මේ සතියේ මේ හෑස්සෑව් දෙක හොඳට බලාගන්න මේ දෙකෙන් ඇති තරම් වාක්‍ය හදන්න. ඉතින් ක්ලාස් එකේ දිගටම සම්බන්ධ නොවුන නම් දිගටම සම්බන්ධ වෙන්න මුලින්දන් සම්බන්ධ වෙලා තමයි මෙතනට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් අපි අදට අපේ ක්ලාස් එක නවත්තමු. ක්ලාස් එකත් එක්ක දිගටම හැමෝම ඉන්න. තෙරුවන් සරණයි හැමෝටම.